මීට පෙර අවස්ථා කිහිපයකදීම අපි කතා බහ කළා ලේ පිළිකා ගැන ලේ පිළිකා වර්ග කිහිපයක් පිළිබඳව අපි කතා බහ කළා. දැන් අපි කතා කරන්න සූදානම් වෙන්නේ ලේ පිළිකාවක් නැත්නම් යම්කිසි දෙකින් පිළිකාවක් කියන එක හොඩුවාවක් දැනුනොත් සැක හිතුනොත් යම්කිසි දෙකට දැනගත්තොත් මොකක්ද ඊළඟට කරන්න ඕනේ? කොයි වගේ වෛද්‍යවරයෙක් ළඟටද යන්නේ? කොයි වගේ පහසුකම් සොයාගෙනද අපි ආ යුත්තේ? මෙන්න මේ කාරණා ගැන දැන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ගැන කතා කරන්න අපි ආරාධනා කරා අද දවසේදී රුධිරගත පිළිකා පිළිබඳ විශේෂඥ වෛද්‍ය සමන් හේවමන මහතාට. අයිබුවන්. අයිබුවන්. පිළිකාවක් කියන හොඩුවාව නැත්නම් ආරංචිය කන වැටුණු ගමන්ම ගොඩාක් ශ්‍රී ලාංකික අපි පැනික් කරන නැත්නම් බය වෙනවා. එහෙම වුණාම ගන්න තීරණය සමානට හරි තීරණ ගන්න බැරි වෙන අවස්ථාවක් තියෙනවා. ඇත්තටම එහෙම දැනගත්ත කෙනෙක් මොකද්ද කරන්න ඕන මුලින්? ඒක මේ ආමන්ත කිව්වා වගේ මේ ලංකාවේ සිස්ටම් එක ඇතුලේ හරි අමාරු එෆර්ට් එකක් හරි අමාරු කාර්තාවයක් කරන්න. දැන් මම මේ එංගලන්තේ වැඩ කරන හින්දා එහෙ හොඳයි කියනවා නෙමේ, ඒ සිස්ටම් එකේ තියෙන හුඟක් අඩුපාඩු. හැබැයි එහෙ ජීපී කෙනෙක් ඉන්නවා. දැන් මට හිතුනොත් එහෙම මට අසනීපයක් තියෙනවා නම් මම මගේ ජීපීට කතා කරනවා. එතකොට මට ඉන් එහාට යන්න බෑ. ජීපී පුළුට පුළුවන් මාව හරි ස්පෙෂලිටි එකට රිෆර් කරන්න. ඒක ජෙනරල් ප්‍රැක්ටිෂනර් කෙනෙක් කියන්නේ ස්පෙෂලිස්ට් කෙනෙක්. එයාගේ ස්පෙෂලිටි එක කෙනෙක්ව ඩිරෙක්ට් කරන එක. දැන් ඒ සිස්ටම් එක ලංකාවේ ටිකක් අඩුයි. එතකොට අපේ සිස්ටම් එකේ අපේ ජෙනරල් ප්‍රැක්ටිෂනර්ස්ලා ඉන්න හොඳ අය. හැබැයි 100%ක් එක්ස්ක්ලූසිව්ලි කව වෙන්නේ නැහැ මං හිතන්නේ. ඊට පස්සේ අපේ ජෙනරල් ෆිසිෂන්ස්ලා ඉන්නවා. ජෙනරල් ප්‍රැක්ටිෂනර්ස්ලා ජෙනරල් ෆිසිෂන්ස්ලා පොඩි වෙනසක් තියෙනවා. ඒතර අපේ ෆිසිෂන්ලා කියලා කියන්නේ දැන් මම ජීවිතේ පටන් ගත්තේ ෆිසිෂන් කෙනෙක් හැටියට. මම ලංකාවේ ෆිසිෂන් කෙනෙක්. බ්ලඩ් කැන්සර් ස්පෙෂලිස්ට් කෙනෙක් උනේ මේ එංගලන්තේ කියලා. ඒතර ෆිසිෂන් කෙනෙක්ගේ උපදෙස් ගන්න පුළුවන්. ඊට පස්සේ අපේ හිමටොලොජිස්ලා ඉන්නවා, බ්ලඩ් සම්බන්ධ ක්‍රියා කරන ඒගොල්ලෝ ස්පෙෂලිස්ට්ලා. ඔන්කොලොජිස්ලා ඉන්නවා, ඒගොල්ලොත් ස්පෙෂලිස්ට්ලා කැන්සර් ගැන. ඊට පස්සේ හිමටොන්කොලොජිස්ලා කියලා ජාතියක් තියෙනවා. දැන් මම වැඩ කරන්නේ හිමටොන්කොලොජි යුනිට් එක එංගලන්තේ. නැත්තම් ඒවට කියනවා ක්ලිනිකල් හිමටොලොජි යුනිට් කියලා. ෆිසිෂන්ලා හිමටොලොජි කරන යුනිට්. ඔය නම් ටික තියෙන ස්පෙෂලිස්ට්ලා ඉන්නවා, සමහර අය ජෙනරල් ප්‍රැක්ටිෂනර්ස්ලා. එතකොට තමන්ගේ අර කැන්සර් එකක් කියලා තමන්ට හිතෙන එක නෙවෙන්නේ. ඉතින් ඕක කන්ෆර්ම් කරගන්න ලංකාවේ සිස්ටම් එකක් අනුව ඔය මම කියපු නම් ටිකේ කෙනෙක්ගේ උදව්ව පතන්න වෙනවා. මොකද ජීපී කෙනෙක් ළඟට යන්නත් පුළුවන්. දැන් එංගලන්තේ නම් ජීපී කෙනෙක් ළඟට විතරයි යන්න පුළුවන්. එතකොට අනිත් ඒවාට එයා තමයි ඩිසයිඩ් කරන්නේ. ඔන්කොලොජිස්ට් ළඟට යනවාද, හිමටොලොජිස්ට් ළඟට යනවාද, ක්ලිනිකල් හිමටොලොජිස්ට්ද, හිමටොන්කොලොජිස්ට්ද. ඒකේ පොඩි වේග ගතියක් ලංකාවේ තියෙනවා. ඕක තමයි ඉතින් අපේ ක්‍රමවේදය. ඔව්, ක්‍රමවේදය ලංකාවේ තියෙන අනුව. එතකොට මේ එහෙන් මේ ගොඩාක් අය උපදෙස් ගන්න ගියොත් එහෙම අවුල් වෙන්නේ නැද්ද ඊට පස්සේ? ඒකත් ලොකු මේ අපේ කල්චරල් ඩිෆරන්ස් එකක් තියෙනවා. මම අර එහෙ කම්පෙයා කරනවා කියලාම හිතන්න එපා. දැන් අපි හිතන්නකො කෙනෙක්ට බ්ලඩ් කැන්සර් එකක් කියලා ඇත්තටම ඩයග්නෝස් වුණා කියලා. හරි, දැන් ලියුකීමියා. මම එංගලන්තේ බ්ලඩ් කැන්සර් ස්පෙෂලිස්ට් කෙනෙක්. මම ක්ලිනිකල් හිමටොලොජිස්ට් කෙනෙක්. එතකොට අපි තමයි ලියුකීමියා ට්‍රීට් කරන්නේ. මේ මගේ වැඩ කරන ස්පෙෂල්ටි එකට තමයි ලියුකීමියා ට්‍රීට් කරන්නේ. හැබැයි මට ලෙඩෙක් ආවොත් මම කන්සල්ටන්ට් කෙනෙක්, මම ස්පෙෂලිස්ට් කෙනෙක්. ඉතින් එහාට ස්පෙෂලයිස් වෙන්න දෙයක් නැහැ. හැබැයි නීතියක් තියෙනවා. ඒක පැනල් එකකට ගිහිල්ලා මං වගේ දෙන්නෙක් තුන් දෙනෙක් ඉන්න පැනල් එකක ඒක අපේ හියුමන් එරර්ස් තියෙනවා. හරි, මම ස්පෙෂලිස්ට් වුණාට, මම කන්සල්ටන්ට් වුණාට, මං හරීම ඒකටම ස්පෙෂලයිස් වෙලා ඒක තිබුණට මම හියුමන් බීන් කෙනෙක්නේ. මට වරදින්න පුළුවන්. එතකොට තව එක්කෙනෙක් හැමතිස්සෙම ඉන්න එක හොඳයි. වාසියක් ටූ බ්‍රේන්ස් ආ බෙටර් දෑන් වන්. හරි, ඒ වගේම තමයි ඩයග්නෝස් කරන එකත්. අපි එක්ස්රේ එකක් හරි එම්ආර් එකක් හරි, ඉතින් ඒක පැනල් එකක හැමතිස්සෙම යනවා. ඒ කියන්නේ හැමතිස්සෙම ඔටෝමැටිකලි එහෙ සෙකන්ඩ් ඔපිනියන් හම්බෙනවා කියන එකනේ. හරි, වෙනම දැන් මාව එක තැනක බලලා තව හිමටොන්කොලොජි කෙනෙක්ව වෙන ස්පිරිතාලයකට කියලා බලන්න කියන වොමනාව නෙසසර්ලිම එන්නේ නැහැ. මොකද හැම එකක්ම සෙකන්ඩ් ඔපිනියන් එක කරා තමයි යන්නේ. ඉතින් මගේ පර්සනල් ඔපිනියන් එකට වැඩිය එංගලන්තේ තියෙන නීතිය අර ක්‍රමයට තමයි යන්න ඕනේ. ලංකාවේ කෙනෙක් කරනවද? ඔව්, ලංකාවේ මම හිතනවා සෙකන්ඩ් ඔපිනියන් එකක් ගන්න එක රියලි වර්ත් කියලා. දැන් අපේ අර වගේ සිස්ටම් එකක් නීතියෙන් නැති හින්දා හැම එකක්ම MDT එකක් කරා නැත්තම් දෙන්නේ necessarily බැලෙන්නේ නැති හින්දා, දෙන්නේ මේකට මම ඇග්‍රි වෙනවා කියලා ඔෆිෂියලි අස්සම් කරන්නේ නැති හින්දා, දැන් ඒව ඔක්කොම වෙනවා.
itu orang mau kari barat dakuno tahu ya dengannya matamai. Hari ini kene me dengan he barat dakuno dokter kene aniwaring usahai gila jail leke nama tinde itu tienno ane kirayan de itu tienno. Itu orang tani yang me dengannya ke katamai yandu ende. Ego honda ramya kiri langkah mangge opinion ne kanang second opinion ne ganno kene ke hari badegat tapi dar official ke nanti unat itu tahu kene ke ngahane ke ekeloku advantage jekak tienno. Ebagai macam, pelika agen kata kerana dia berarti na pratikar kramavedyan sa pahasukam kena kata itu amat mudahkan. Itu yang ini sa samala ta raja pratikar kramavedya raja rohala rata orang ganna inno paudilikan setek gila itu orang ganna inno. Itu yang ini sa me pahasukam sa pratikar kramavedyan itu orang ganna dimana salah kabelan. Eket me deng deng loko hospitals jadi dekat dia no. Langkawet teh mati no. Loku general hospitals tiyenawa ekenne specialties okkoma tiyenawa tika tika hari dan honda udaharanayak tamai me dan ape jaathika rohana gattot eke specialties hungak tiyenawane hama ekama wage tiyenawa ita amatharawa tiyenawa specialty hospital kiyala specialty hospital kiyanne e hospital eke e pratikara kramaye vitarai dan mama me ලංකාවට එන්න පටන් ගන්න කලින් පර්මනන්ට්ලිම 100%ක්ම එංගලන්තේ වැඩ කරනකොට රොයල් මාස්ඩන් හොස්පිටල් කියලා ලන්ඩන් වල මේ හොස්පිටල් එක තමයි පර්මනන්ට් ස්ථිර ස්පෙෂලිස්ට් කෙනෙක් වෙලා හිටියේ බ්ලඩ් කැන්සර් යුනිට් එකේ හිමටොන්කොල යුනිට් එකේ. දැන් ඒකේ කැන්සර් විතරයි ට්‍රීට් කරන්නේ. දැන් අපි ඒකේ ලිවර් ට්‍රාන්ස්ප්ලෑන්ට් කරන්නේ බයිපාස් කරන්නේ මොකුත් නැහැ ඒක බ්ලඩ් කැන්සර්. ඒතකොට ජෙනරල් හොස්පිටල්ස් තියෙනවා ස්පෙෂලිටි හොස්පිටල් තියෙනවා. ඉතින් ඕක තේරුම් බලන්න ඕනේ හොස්පිටල් එකේ මොකක්ද කරන්නේ කී දෙනෙක් ට්‍රීට් කරලා තියෙනවද ඒගොල්ලගේ සක්සස් රේට් එක කොහමද අනිත් එක තමයි ස්ටාෆ් එකනේ ස්ටාෆ් එක කොහමද දිනා ඒක ලංකාවේද එංගලන්තේද කියලා වෙනසක් නැහැ ඒක සපෝටින් ස්ටාෆ් එක මේක එක්කෙනෙක්ට කරන්න පුළුවන් කක් නෙමෙයිනේ මේක ගයක් හදනවා වගේ දෙයක් එක්කෙනෙක්ට දැන් කන්සල්ටන් කෙනෙක් හිටියා මම එංගලන්තේ ට්‍රේන් වෙච්ච කන්සල්ටන් කෙනෙක් කියලා මට තනියෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි මේ මයික්‍රෝබයොලොජිස්ට්ලා ඉන්නවා තව ජෙනරල් ඔන්කොලොජිස්ට්ලා ඉන්නවා මේ ලැබෝරටරි හෙමටොලොජිස්ට්ලා ඉන්නවා ෆිසිෂන් ලා ඉන්නවා ඊට පස්සේ ඒකේ ඒ කට්ටිය ඇත්තටම ඉන්නවද කියන එකනේ දැන් අපි නම තිබුණාට සමහරට නැති වෙන්න පුළුවන්නේ ඒතකොට ලෙඩෙක් බලන්න ඕනේ ඇත්තටම මේ මනුස්සයා මෙතන කරනවාද කී දිනක් ලෙඩු ට්‍රීට් කරලා තියෙනවද මෙයාට තියෙන එක්ස්පීරියන්ස් එක මොකද්ද මේ හොස්පිටල් එකට තියෙන එක්ස්පීරියන්ස් එක මොකද්ද මේ අසනීපේ ට්‍රීට් කරනන් එහෙම දේවල් තමයි බලන්න ඕනේ අනිත් එක තමයි ඉතින් ડોක්ටර් කෙනෙක්ගේ අර මේ එකක් තිබුණා මේ ලස්සන රිසර්ච් පබ්ලිකේෂන් එකක් මේ මේ බ්ලඩ් කැන්සර් එකේ ICU එකට ගිහාම ජීවත් වෙන චාන්ස් එක ඩිපෙන්ඩ් වෙනවා කියලා කන්සල්ටන් කෙනෙක් කොච්චර වෙලාවක් ගත කරනවද කියන එක මත ලෙඩෙක් එක්ක ඒ කියන්නේ ආ දෙන වෙලාව අනුව ඒ දෙන වෙලාව අනුව කන්සල්ටන් කෙනෙක්ගේ ඩිරෙක්ට් ඉන්වෝල්වමන්ට් අනිත් ජූනියර් ડોක්ටර්ස්ලා නර්ස්ලා වැඩගත් නැහැ කියනව නෙමෙයි දැන් අපි ටෙලිෆෝන් එකෙන් බලලා තප්පර දෙකකට ඉන්ස්ට්‍රක්ෂන් දීලා ලෙඩෙක් එක්ක මේ විනාඩි දෙකක් කතා කරලා කරන එකට වැඩිය කන්සල්ටන් කියන කෙනෙක් ස්පෙෂලිස්ට් කෙනෙක් කොච්චර වෙලාවක් ඇත්තටම ලෙඩෙක් එක්ක ගත කරනවද ෆිසිකලි ෆිසිකලි දැන් එංගලන්තේ මගේ බලන්න අපොයින්ට්මන්ට් එක කාෆනමනි පළවෙනි පාරේන patient කෙනෙක් නම් 1 hour. දැන් ඒ NHS National Health Service එකේ ලොකු අඩුපාඩු තියෙනවා එතන. ඒ වුණාට අර appointment times දානකොට ඉත පැයක් විනාඩි 40ක් ඉස්සෙල්ලම එන leukemia හැදෙච්ච ලෙඩෙක්ට. පස්සේ බලනකොට සමහරට පැය භාගයක් වෙන්න පුළුවන් විනාඩි 20ක් වෙන්න පුළුවන් ලෙඩා අර හරි tractor එකට වැත්නාම ඉත අර ඒ ඒ වෙලාව අපි ගත කරනවාද? මම again මම කියන්නේ නැහැ ලංකාවේ අපේ ඒක කරන්න පුළුවන් ඒක තමයි ක්‍රමය කියන එක කියන්නේ අපේ ડોක්ටර්ස්ලා අඩුයි ලෙඩු වැඩි පහසුකම් අඩුයි එහෙම එහෙම ප්‍රශ්න තියෙනවා දැන් ජෙනරලි ආන්ස් එක කෙනෙක් බලනකොට බලන්න ඕනේ මෙයාත් එක්ක මට කොච්චර වෙලාවක් මගේ ලෙඩේට මෙයා වැය කරනවද කියන එක මේ හොස්පිටල් එකේ කොච්චර වෙලාවක් ට්‍රේන් ස්ටාෆ් එකක් මාව බලාගන්න වැඩ කරනවද කියන එක තමයි බලන්න ඕනේ ඒකට අර බ්ලැක් ඇන්ඩ් වයිට් ආන්ස් එකක් දෙන්න හරි අමාරුයි. දැන් අපේ රටේ තව දෙයක් තියෙනවා අපි මේ වගේ දෙයක් වුණාම පිළිකාවක් වගේ දෙයක් කවදාවත් තනියෙන් යන්නේ නැහැ වෛද්‍යවරයා ළඟට. තව අපි පවුල කෙනෙක් හරි සමීපතම කෙනෙක් එයා. එතකොට සමහරට මේ කෙනා එක එක කාලෙට වෙනස් වෙනවා. එක එක දවස් වලට වෙනස් වෙනවා. ඉතින් ඊට පස්සේ ડોක්ටර් කියන දේ වටහා ගන්න විදිය වෙනස්කම් තියෙනවා. මේකත් පොඩ්ඩක් සලකා බලන්න ඕනේ නේද? මේක හුඟක් සලකා බලන්න ඕනේ ආමන්ත. මොකද දැන් අපි ඉගෙන ගන්න මේ ක්‍රමේ මම ට්‍රේන් වෙච්ච වෙදේට තමයි Doctor is always at fault කියන එක.
The patient will never be at fault. අපිට ලෙඩෙක්ට කියන්න බෑ ඔයාට තේරුන්නේ නැහැ මං කියපු එක ඔයාගේ වැරද්ද කියලා. ඔයා මට කියන්න බෑ ඔයාගේ behavior එකෙන් මේ ලෙඩේ හදන් ආවා මට කරන්න දෙයක් නැහැ කියන එක. මට කියන්න බෑ ඔයා පරක්කු වෙලා ආවා ඒ කියන්නේ ලෙඩා කියන්නේ ලෙඩානේ. හරි. දැන් මම බේතක් දීලා ලෙඩා ඒක හරියට ගත්තේ නැත්නම් ඒක මගේ වැරද්ද. හරි. එහෙමයි නීතිය තියෙන්නේ. ලෙඩාට තේරුන්නේ නැත්නම් ඒක මගේ communication skill එකේ ප්‍රශ්නයක්. දැන් ඉංගලන්තේ ડોක්ටර්ස්ලා communication skills වලට අවුරුද්ද ගානේ update වෙන්න ඕනේ. අර mandatory training කියලා එකක් තියෙනවා. ඉතින් ඒ training ටික කරන්න ඕනේ 40ක් විතර yearly අපි up to date ඉන්නවා. අපි ලෙඩ ගැන දන්නවා වගේම අපි ලෙඩට පරිබාහිර ඔය ආමන්ත කිව්වා වගේ දේවල් වලට සම්බන්ධ දේවල් වලට අපේ skill එක knowledge එක තියෙනවා කියලා බලන්න. එතකොට ඒ එහෙම වෙන එක සාමාන්‍යයි. ලෙඩෙක්ට දෙයක් තේරෙන්නේ නැති එක සාමාන්‍යයි. ලෙඩක් එක එන බයිස්ටෑන්ඩර්ට තේරෙන්නේ නැති එක සාමාන්‍යයි. මම කියන්නේ මම 100%ක් ඒක හැමතිස්සෙම සක්සස්ෆුලි කරනවා කියලා. ඒක තමයි normal එක. ඒක correct කරන්න තමයි ડોක්ටර්ස්ලා විතරක් නෙමෙයි nurses, any supportive staff එක secretary ගේ ඉඳලා assistant ගේ ඉඳලා ඉන්නේ. ඒක අපි හරි පාරට දාගන්න තියෙන එක. ඒ වගේම මොන හරි දෙයක් තේරුම් නැත්නම් නැවත අහන්න හරි මැලිකමක් තියෙනවා අපේ සමාජයේ. ඒකත් ડોක්ටර්ට බයයි එහෙම නැත්නම්. එහෙම වෙන්න ඕනද අතර? ඒකත් අර මේ ලොකු cultural difference එකක්නේ නේද? දැන් අපි ලංකාවේ يعني අපේ සාමාන්‍යයෙන් මේ දැන් මමත් ලංකාවේ කෙනෙක් මම ලංකාවේ වැඩ කරනවා. ඉතින් අපේ priority එක අපිනේ ડોක්ටර් තමයි අපි ලොකුනේ. දැන් specialist උනාම කොහොමටත් ලොකු කෙනෙක්නේ consultant කෙනෙක් හරි specialist කෙනෙක් උනාම අර junior level එකේ යනකොට ඒක නෙමෙයි ඔක අනිත් පැත්තට තමයි තියෙන්න ඕනේ. patient තමයි priority එකනේ. patient කෙනෙක්නේ ආණ්ඩුවේ හරි දැන් ඉංගලන්තේ මම ආණ්ඩුවේ ડોක්ටර් කෙනෙක් National Health Service එකේ මේ ආණ්ඩුවේ මට ආණ්ඩුවෙන් පඩි ගෙවන්නේ. එතකොට හැබැයි patient තමයි ඉතින් priority එක. හරි ආණ්ඩුවෙන් tax payers ලාගේ සල්ලි වලින් අපිට පඩි ගෙවන්නේ patient ව බලා ගන්න. ඉංගලන්තේ tax payers ලා ගෙවන සල්ලි වලින්නේ මට පඩි ගෙවන්නේ. එතකොට ඒක බලන්න ගෙවන්නේ patient ව බලන්න. patient තමයි priority එක. ඒක patient ඔය රෝගියාට තේරුණාට පස්සේ එයා ගේ බිහේවියක වෙනස් වෙනවා. එයාගේ මේක මම උදව්වක් නෙමෙයි කරන්නේ. මේක එයාගේ රයිට් එකක්. ඒ කියන්නේ ඕනලාවක නවත් අහන්න පුළුවන්. මට තේරුන්නේ මට අපෝ ඕන වෙලාවක අහන්න පුළුවන්. ඕන වෙලාවක අහන්න පුළුවන්. ආපහු එන්න පුළුවන්. අනිත් එක ඔය කන්සෙන්ට් දෙනකොට ඒක චේන්ජ් කරන්න පුළුවන්. දැන් මම එයා දැන් patient කෙනෙක්ට හැමතිස්සෙම රයිට් එකක් තියෙනවා. මම බේත් ගන්නම් කියලා පස්සේ බෑ කියන්න. ඒ වගේම රයිට් එකක් තියෙනවා. මම දැන් කියනවා ඒ බේත් එපා මට ලියුකීමියා තියෙනවා හරි ප්‍රශ්නයක් නැහැ මම බලා ගන්නම් මට බේත් එපා කියලා මට හෙට ආපෝම කියන්න බෑ ආ ඔයා ඊයේ එපා කිව්වා දැන් මම ට්‍රීට් කරන්නේ නැහැ කියලා හොඳයි අද දවසේදී අපි කතා කරේ වෛද්‍ය විද්‍යාත්මක කාරණාවලට වඩා මේ වෛද්‍ය විද්‍යාව හා පසුපස තියෙන සමාජීය සහ සංස්කෘතික මේ කාරණා කිහිපයක් ඉතින් මේ ඉතාමත්ම වැදගත් වෙන්නේ නැති කියලා අපි හිතනවා රෝගියෙක් විදිහට ඔබට රෝගයක් වළඳුනාම සහ පිළිකාවක් නැත්නම් ඕනම දෙයක් ඔබට සම්පූර්ණ අයිතියක් තියෙන ඔබේ ජීවිතය උදෙසා තීන්දුව ගන්න. ඒ නිසා වෛද්‍යවරයෙකුගේ උපරිම සේවය ලබා ගනිමින් තමන්ගේ රෝගය සුව කර ගැනීම සඳහා දරන්න ඕන හැම උත්සාහයක්ම දරන්න ඔබට අවස්ථාවක් දෙනවා. බොහොම ස්තුතියි.